මුලින්ම ඔයාට කොහොමද හිතුණි කරටි කරන්න ඕනේ කියලා? ආදර්ශ මම චූටි කාලේ මේ ජැකි ජෑන්ගේ ෆිල්ම්ස් බලනවා. එතකොට ඒගොල්ලෝ අර අර බිත්ති වල නගිනවා බොඩි එක අර ජපනිස් කට්ටියකගේ මම ඒ ස්ටයිල් එකට හරි ආසයි. ඊට පස්සේ මේ අම්මා ඒ කියන්නේ ලොකු කැමැත්තක් උනේ නැහැ. යකෝ ඔක ටිකක් අමාරු වෙන ආස් පොළු කඩනවා. අර අර ලේඩිස්ලාට සිලෙක්ට් කරපු ස්පෝර්ට්ස් තියනනේ ඒ ගණේට සටන් කලාව කියන එක අම්මගේ ලිස්ට් එකේ තිබුණ නැහැ. ඊට පස්සේ මම ප්ලෑන් කරා ඉස්කෝලේ ගියත් මම ගොඩක් අම්මලගේ ලිස්ට් වල ඒව නැහැ. ඊටසේ හතාමාට ඉස්කෝලේ පටන් ගන්නන මම පහට නැගිටලා උදේ ප්‍රැක්ටිස් කරලා ඊටසේ ඉස්කෝලේ ඉගෙනගෙන ඊටසේ ජාතික කණ්ඩායමේ පුහුණුවෙන් වලට ගිය අවස්ථාවක් තිබ්බා. මම හිතනවා විශේෂයෙන් කාන්තාවක් විදියට ඒ කරපු කැපකිරීම අනුව අද ශ්‍රී ලංකාවට මේ ජයග්‍රහණ ලබා ගන්න ශක්තිය හම්බුණා කියලා. මොකද දෙවිශේ මගේ ජීවිතේ මම කවදාවත් මොන ප්‍රශ්න තිබ්බත් හැමෝටම ප්‍රශ්න වෙනවා. මම කවදාවත් මගේ ක්‍රීඩාව මාව අතෑරියේ නැහැ. මම හැමතිස්සෙම ඒ ප්‍රශ්න වලට උත්තර දුන්නේ මගේ ජයග්‍රහණ වලින්. මම අද දෙයක් වුණා මම ඒ හැමදේම අමතක කරලා ෆෝන් එක ඕෆ් කළා මම ප්‍රැක්ටිස් වලට යනවා. ඉතින් මම මගේ වටිනාකම චූටි කාලේ දෙමට දැනුණා. ඊට පස්සේ මට ආසාවක් ඇති වුණා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නායකත්වයට. ඒකට මම ඊට පස්සේ සීනි අක්කලගෙන් අහලා බලලා මොකද දිනු එහෙම ඉන්න බෑ. ඔයා පර්ෆෝම් කරන්න ඕනේ රටට ඔයා ඕනේ කියන හැඟීම ඕනේ. ඉතින් මම අධ්‍යාපනයට වැඩිය මොකද මම ඒල්වල් කරන අවුරුද්දේ තමයි ආසියානු කනිෂ්ඨ ශූරතාවලියට ගියේ මැලේසියාව වල. ඉතින් මට පොදු පරීක්ෂණෙත් කරන්න උනේ එහෙදි. ඉතින් මම හිතනවා අධ්‍යාපනය සහ ක්‍රීඩාව බැලන්ස් කරගෙන ගියොත් ලොකු නිර්මාණයක් රටට දෙයක් කරන්න පුළුවන් කියන තැන මම ඉන්නවා. අම්මා අසනීප වෙලා ඔයා රටකට ගිය අවස්ථාවකදී හරි පොඩි කාලෙකදී ඔයා ගොඩාක් බය වෙච්ච අවස්ථාවක් තියෙනවා. අම්ම එක සැරයක් ඒක සර තනි වෙනතු වෙන සීතලක් ඇවිල්ලා. ඔව් අම්මට සීතලක් ඇදලා මම පුතා ඉන්නවා. පුතා ඉන්නවද කොට? මම තායිලන්තේ යන්න සතියකට ඉස්සෙල්ලා. ඊට පස්සේ මට දැන් අම්මවත් ඕනේ ටෝනමන්ට් එකක් ඕනේ. ඊට පස්සේ මම අම්මලා ට්‍රීට්මන්ට් කරලා අයියා හිටපු නිසා අද අයියත් ජීවිතෙන් අතර නැති නිසා ඉතින් මට ගොඩක් වගකීම තියෙනවා අම්මව සහ ස්පෝට් එකෙන් ඉස්සරහට යන්න. ඒ පුතාට ගොඩක් හරි ආදරේ මෙයා වගේ. හරි ආදරේ. මගේ පස්සෙමයි. හරි හොඳයි ඉතින් පවුවිත මොන කරන්නේ ජීවිතය අපි ගියේ නැති නේ නේද අම්මා අපි කොයි වෙලාවෙ නැති වේද අපිට කොයි වෙලාව ජීවිතය අතාරින්න ඕනේ හවස තුනට ඉතර ගියේ කඩවතර යනවා කියලා ගිවලා ඉතින් යාළුවෙක් එක්ක ගිහිල්ලා එන ගමන් ඇක්සිඩන්ට් එක වුණේ එතකොට ලංකාව හිටියද එතකොට දියතලාවේ මම හිටියේ පුහුණු වීම සඳහා මං ගෙදර එනකොට දන්නේ අයියා නැති වෙලා කියලා ඒත් මට ඇක්සිඩන්ට් වෙන ටයිම් එකේ මට නිකන් ඇඟට තේරුණා මේ ගෙදර කාටරි කරදරයක් කියලා ඇයි क्रीडा මතනේ ට්‍රීට්මන්ට් කරලා තම ලංකාවට ආවේ අදරත් මට රැයට වාහන පදින්න අමාරුයි ලයිට්ස් වල ඉන්න ඔළුව කැක්කුමක් එනවා ඊට අන්තර මේ ඉස්සර අදත් කැඩිලා තිනේ මේ යට ඔව් මේ ඉස්සර අදත් ප්‍රැක්ටිස් එකට මැලේසියා ගිහම ඒකෙදි දත කැඩන අදරත් මේක හදාගන්නේ තම මොකක් දත් ටික හරි හදාගන්න මේ ඒ වගේ يعني සටන් කලාවක් කියන්නේ ඉතින් ඒ වගේ අපි රටදි මැලේසියාවලනේ මැලේසියාව ගියා සීනට උනා කියලා කොහොම මම බය වෙන්න තියෙන අම්මා ගියේ නෑනේ ගියේ නෑ ඉතින් මට කෝල් කරලා කියනවානේ අහහ විස්තර තේරුම කියනවා ෆොටෝ ගහලා දුන්නා ඉතින් බය වුණා ඒ ටික ගොඩක් බය වුණා අම්මා දැනගත්තේ මම 100 ආවට පස්සේද ඔ 100 ආවට පස්සේ මම හොස්පිටල් එකකින් ගිහලා 100 ආවට පස්සේ තමයි දැනගත්තේ ඒ වෙනකන් අම්මලා දන්නේ නෑ ඕක දන්නේ නැත බහරක් විදිලා ගියා කකුල කැඩිලා හිටියා මම හිතන්නේ මම එයාපෝට් එකේ නෝ තෝරපු තමයි එයාපෝට් එක අරගෙන ආවේ වෙලේ මේ අම්ම ගොඩක් දුක් වුණා මොකද මම රෝද පුටිද්දී අම්ම දවා මට හැමදේම කරේ වොෂ්රූම් යද්දී කොච්චර කාලයක් දුක් වුණාද අම්ම අවුරුද්දක් කරා හිටියා ඒ කොයි වයසේද ඒත 2013 දී තාම කරේ එපා වෙන්නේ නැද්ද එමෙහෙම අතක් පහක් කැඩුණාට පස්සේ දැන් ඇති මට ඇති එහෙම හිතෙන අවස්ථාවක් එන්නේ නැද්ද තමයි ජීවිතේ ඕනම දෙයක් එහෙම හිතනවා දැන් අපි ළඟ පැයක් වුණා දැන් ඇති හොන්නේ කරලා දා එහෙම එකක් එනවා අද දුෂී මට මේ ඉස්සරහ දත කැඩිච්ච වෙලේ නම් හිතුණා මේක දැන් ඇති මේ කෙල්ල කොට දතක් නැතු ඉන්නවා කියන්නේ ඒක ලොකු මේ හානියක් නෙමෙ වුණට ඉතින් මං හිතුවා කමක් නැහැ මේ මේක කවදරේ මට හදා ගන්න පුළුවන් මම
රටට මට ඇත්තරම ලොකු අවශ්‍යතාවයක් තිබේ මගේ මේ පුංචි රට ලෝකෙට ගෙනියන්න. ඉතින් මං ඒ කියන්නේ ඉන්ජරියක් වුණත් සමාට එතනට අයිස් තියාගෙන ආයි ඉතුරු අතපය හතරෙන් එහෙම මං ප්‍රැක්ටිස් කරන අවස්ථාව තිබ්බා. ඉතින් ඒක මම හිතන්නේ මේ කන්ෆිඩන්ස් ලේඩි කෙනෙකුට තියනවා කියන එක ලොකු වටින දෙයක්. ඉතින් ඒ සමාරයේ වෙච්ච ඉන්ජරිස් වල ඒ කාලෙදි මං ක්‍රීඩාව නතර කරා නම් අද කරාටි කියන දේ මගින්ම නැති වෙන්න තිබ්බා. ඉතින් මං ඒකත් අභියෝගයට කර අරගෙන මං තරඟ අවියන් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරා. මොන හරි කවුරුද කොල්ලෙක් හරි පාට් එකක් දැම්මම ගහලා ඔයගේ අමතක වෙන සිදුවීම් නැති. ඔව් ඇත්තටම එක සැරයක් මම ඉස්කෝලේ ඇරලා ඉද්දි මේ ට්‍රීවිල් එකක මිනිස්සෙක් මොකද මගේ යාළුවටේ මට එහෙම ගද්දි කිව්වා. එතකොට මේක අර ඇත්තටම කරාටි කියන්නේ සටන් කලාවක් උනාට නිදහස් අත. ඒ කියන්නේ අපි කොච්චර මේ ක්‍රීඩාව ප්‍රගුණ කරත් තව කෙනෙකුට රිද්දන්න මොකද අපි ආව ආරක්ෂා කරොත් තමයි අපිට පෙරලා රෙස්පෙක්ට් එක ඒ කියන්නේ ගරුත්වය හම්බෙන්නේ. ඉතින් ඒ දවස්වල පොඩි කාලේ මේක කරාටි ගහ ගන්න පුළුවන් ඇඟේ හයිය තියෙනවානේ ස්පෝර්ට්ස් කරන්න පුළුවන් කියන තැන මම චූටි කාලයක් හිටියා. ඒ කාලෙදී මතනේ ට්‍රී මම ඉස්කෝලේ යද්දී ට්‍රීවිල් එකක මිනිස්සෙක් මේ නිකන් අනවශ්‍ය විහිළුවක් කරා. අතට මායාලෝ එකතල එයාට ගැව්වා. ඊට පස්සේ ඒ මිනිස්සේ ට්‍රීවිල් එකේ කෙලින්ම ඒ කෑල්ලත් එක්ක බිමට වැන්න මම අතන යුනිෆෝම් එක ඇඳන් හිටියේ. ඉතින් ඒ වගේ අමේටසේ අම්මට කිව්වම තම්මා ඉච්චර මේ අමකෝ ඒ පිරිමිත් එක්ක ඒ කියන්නේ ඒ වගේ දේවල් වලට යන්න එපා ඔයගොල්ලෝ ගෑනු ළමයිනේ කියලා. ඉතින් මම හිතාගත්තා මේක සටන් කලාවක් වුණාට මම මේකෙන් කාටවත් හානියක් කරන්නේ නැහැ කියලා. ඔක්කොම ඇසේ කී දුරේ මේක මම හිතන්නේ මම 8 වසරේ ඒ කියන්නේ ගොඩක් සල්ලි තින පහුලක් නෙමෙයි මගේ අම්මයි තාත්තයි ගොඩක් මහන්සි වෙනවා අපි මේ තැනට ගන්න. ඉතින් සමාලාට ඉස්සර පුහුණුවීම් වලට යන්න මුදල් නැති වෙන අවස්ථාවලදී උදේට කෑම එක අරගෙන දවල්ට ඉස්කෝලේ ගිහිල්ලා හවස කන්න නැතුව මම ප්‍රැක්ටිස් ගිහිල්ලා රෑ 11ට බස් එකේ නැගලා අම්මා එනවා ටවුන් එකට මාව ගන්න. ඉතින් එහෙම අතීතයක් තිබ්බා. මොකද හැමෝම කැපකිරීමක් කරොත් තමයි අපිට ඒ කියන්නේ තමන්ව සුන්දර නිර්මාණය කරන්න පුළුවන් තමන්ට. ඉතින් ඒ කාලේදී මොකද එතකොට අයියත් ඉන්නවා ළමයි 6 දෙනෙකුට වියදම් කරනවා කියන්නේ ලේසි පාසු වැඩක් නෙමෙයි ආර්ථික තත්ත්වෙත් එක්ක. ඉතින් අම්මා ගොඩක් දුක්ින්ද යා උදේ පාන්දර නැගිටලා කෑම හදලා මට ප්‍රැක්ටිස් යන්න කෑම දීලා සමහරට අම්මා රුපියල් 100ක් දුන්නා මම ඒක සතියෙම ප්‍රැක්ටිස් යන්න කියලා තියාගන්න අඩුම සමහරලට ටවුන් එකේ බැහැලා ලොකු බෑග් දෙකක් උස්සගෙන මම පයින් යනවා. ඉතින් ඒක ඇත්තරම මේ ගොඩාක් සුන්දර අතීතයක්. ඒ අතීතය නිසායි අදම වර්තමානයේ ජයග්‍රහණ ලබා ගත්තේ. මොකද ඒ කාලෙදී මගේ දෙමව්පියන්ට සල්ලි නැහැ කියන කන්සෙප්ට් එකේ හිටියා නම් අද මට රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න ලැබෙන්නේ නැහැ. ඉතින් මම හිතනවා අම්මා මොන වුණත් මට පුළුවන් ඒ කියන්නේ ගෙදර බතල දාලද මඤ්ඤොක්කද තිනේ ඒ ටික හරි තම්බලා දෙනවා ප්‍රැක්ටිස් කරලා එන්න කියලා. ඉතින් අම්මට ගොඩක් ස්තුතියි මාව බැරි කාලෙදි බලාගත්තට. අම්මා මට මතකයි මේ කෑම එකක් ගේන්න කියලා කෝල් කරා මට. එතකොට බත්වත් කන්න පුළුවන් ටයිම් එකක් නෙමෙයි තිබ්බේ. මට බත් සුවඳෙද්දිත් මට එදා මේ හරි දුකයි මට කන්න විදියක් නැහැ. මම ගත්තේ කෑම එකේ මේ කඳුළු මෙහෙම මේ වැටුණා. මොකද අම්මා කියපු නිසා මම ඒ කෑම එක අරන් ආවේ. මට කන්න විදියක් නැහැ. මොකද මම මේ වේට් එක අඩු කරගෙන ටෝර්නමන්ට් එකට සහභාගී වෙන්න තිබ්බේ. ඊට පස්සේ මේ මම වාහනේ මිරේ කරලා මාමට කෑම එක දීලා කිව්වා මේ අම්මේ මං දින්නට පස්සේ එන්නම් මේ මට දැම්ම එන්න විදිහක් නැහැ. මොකද මේ මං ඇඟ එහෙම චුට්ටක් අඩු වෙලා තින අම්මට මම දකිද්දි දුක හිතේ කියලා. එහෙම කියලා මම අම්මට වැඳලා ටෝර්නමන්ට් එකට ගිහිල්ලා මම ලංකාවට රිදී පදක්කමක් දිනාගත්තා. මං හිතන්නේ දවස් 3ක් විතර වතුරවත් බොන්න නැතුව මේ පුළුන් කෑල්ලකින් කට තෙමන තමයි මම හිටියේ. අම්මා මාව ටෝර්නමන්ට් වලට යන්න ඉස්සෙල්ලා දකින්නවත් එච්චර කැමති නැහැ. මේ එච්චර ඇයි වතුර බොන්න නැතුනේ? යා ඒ කියන්නේ මේ අපි වේට් අඩු කරනවානේ ටෝර්නමන්ට් වලට මං කිලෝග්‍රෑම් 9ක් විතර තරංගාවියන් සඳහා අඩු කරනවා. ඊට පස්සේ අන්තිම දවස් කීපය කිලෝග්‍රෑම් 50ට ආවට පස්සේ අපි වේට් එක දිගටම තියාගන්න ඕනේ. කියන්නේ බොන වතුර උගුරත් අපිට වේට් එක වැඩි වෙනවා. ඉතින් ඒ කියන්නේ ලොකු ප්‍රොජෙක්ට් එකක් කරාටි කියන්නේ. ඉස්සර චූටි කර තේරෙන්නේ නැහැ ඉතින් දෙන්න ගහ ගන්නවා. මනාපව මට එන්න කියනවා. ඉතින් යනවා. ඉතින් ඒවත් දෙන්න. මම අම්ම ගෙදරට වැඩි ඉස්කෝලේ තමයි වලි බේරන්නේ. මේ කොහොම හරි සතියකට දෙකක් විතර අම්ම ඉස්කෝලේ එන්න කියනවා. මේ සමහර මම පණිවිඩය කියන්නේ නැහැ. ඉස්සර කෝල් මුකුත් නැහැ නෙන්න කියනවා. ඉස්සර ටෙලිෆෝන් නැහැ. वटापतार मैं गिदरा
चुट्टा तर है ना बोडी बोडी होती है ලංකාවේ නම ලෝකෙට අරන්ගිය දක්ෂ කාන්තාවක් අපි වගේ ජයග්‍රහණ ගැන කතා කරමු ඔයාගේ කතාව. අතනදිසි කරාටි ක්‍රීඩාව වයස අවුරුදු 6 දී වගේ තමයි මම ක්‍රීඩාවක ඉඳලා ආරම්භ කරේ. පාසල් කාලයේදී පාසල් අධ්‍යාපනයේ අධාරණ කාලයේදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට තේරිපත්ෙන්න ලැබුණා මම ඒ කාලේදී වයස අඩුම ක්‍රීඩිකාව ජාතික කණ්ඩායමේ ඊට පස්සේ 2008 වර්ෂයේ ආසියානු යෝන් කරාටි ශූරතාවලිය මැලේසියාවල මම සහභාගී වුණා මගේ ප්‍රථම ජාත්‍යන්තර තරගාවලිය ඊට පස්සේ 2009 සටන් කලා ක්‍රීඩාවල තායිලන්තයේ බැංකොක් අගනුවර ඊට පස්සේ 2011 වර්ෂයේදී දකුණු ආසියානු කරාටි ශූරතාවලියේ පළවෙනි වතාවට ශ්‍රී ලංකාවට කිලෝග්‍රෑම් 55 කින බරපන්තියේ රිදී රම් පදක්කම දිනා ගැනීමට හැකියාව ලැබුණා. ඊට පස්සේ 2013 ආසියානු කරාටි ශූරතාවලිය උස්බකිස්තාන්, ආසියානු කරාටි ශූරතාවලිය ඩුබායි, කසගස්තාන් ඊට අමතරව 2015 වර්ෂයේදී අටවන පොදුරාජ්‍ය මණ්ඩලයේ කරාටි ශූරතාවලියේ මම රම් පදක්කම දිනා ගැනීමට හැකියාව ලැබුණා. මොකද පොදුරාජ්‍ය මණ්ඩලයේ තරගාවලියක් කියන්නේ ලොකු පිරිසක් සහභාගී වෙတဲ့ තරගාවලිය. ඊට අමතරව 2016 වර්ෂයේ 23 වන ලෝක ශූරතාවලිය ඔස්ට්‍රියා වියානා අගනුවර පැවැත්ුණා. එහිදී ලෝක ශ්‍රේණිගත කිරීම වල 163ට පැමිණියා. ඊට අමතරව 2017 වර්ෂයේදී ලංකාවේ පැවැත්ුණා 4 වන දකුණු ආසියානු කරාටි ශූරතාවලිය. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයත් කිලෝග්‍රෑම් 50 බරපන්තියේ රම් පදක්කම දිනා ගැනීමට හැකියාව ලැබුණා. 2018 වර්ෂයේදී ආසියානු ක්‍රීඩාවල ඉන්දුනීසියාව ජකාර්තා අගනුවර ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරා. ඊට අමතරව 2019 වර්ෂයේදී දකුණු ආසියානු ක්‍රීඩාවල නේපාලේ පොකාරා අගනුවර එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කාන්තා කණ්ඩායමේ රිදී පදක්කම දිනා ගැනීමට හැකියාව ලැබුණා. ඊට අමතරව 2015 වර්ෂයේදී මතන්නේ ක්‍රීඩකෙක්ට ලැබෙන උපරිම ගෞරවය ජනාධිපති සම්මාන උළෙලේදී වසරේ දක්ෂතම නැගියන කරාටි ක්‍රීඩිකාව. 2020 වර්ෂයේදී වනිතා අභිමාන සම්මාන උළෙලේ ක්‍රීඩාංශයේ දෙවැනි ස්ථානයත් වසර 10ක් ශ්‍රී ලංකාවේ ජාතික ශෞර්ය ජාතික ක්‍රීඩාවලියේ රම් පදක්කම 2010 දිනා ගැනීමට හැකියාව ලැබුණා. ඉතින් ඔය ඔක්කොම දැන් ඔය ටික මට කිව්වනම් මට පැටලෙනවා. පැටලුම් කිව්වොතින් මොකද ඇයිගේ ජයග්‍රහණ ගැන ඇයි කතා කරද්දී ඒක හරි ලස්සන ඒකයි මම ඔබේ කටින්ම ඇහුවේ. අම්මට බර්ත්ඩේ කවද දාන්නේ? මගේ අගෝස්තු 5. අවුරුද්ද? අවුරුද්ද 1956. ඔය දැන් දිනුව ඔයා උත්තර දිරේ ඉවරයි. දැන් මොකද අම්මේ අගෝස්තු 5නේ උත්තරේ. පහනේ පහවා මියා 20 කියලා දාලා අම්මේ ආ බර්ත්ඩේ එක මතකද බර්ත්ඩේ එක අගෝස්තු 5 ආ දැන් මතක තියාගන්න හරි ඉවරයි චුටි චුටි හරි නේද ගෙදර ගිහලා ඉවරයි එතකොට දිනුව දැන් ඔය ජයග්‍රහණ හරහා යනකොට රජයක් විසින් දෙන්න ඕන සපෝට් එක වට ලැබුණා 100%ක් සතුටු නැහැ නමුත් ක්‍රීඩකෙක් විදිහට ඒ දේවල් ලැබුණා නම් අද මට ඊට වැඩි දුරක් යන්න තිබුණා කියන තැන මම ඉන්නවා. නමුත් මම ගොඩාක් දුෂි ලද්දු දෙයින් සතුට වෙන ඇත්ලීට් ප්ලේයර් කෙනෙක්. මොකද මට මොන දේ ලැබුණත් මට කවදා හරි ඉර පාය කියන තැන මම ජීවත් වුණා. ඉතින් මම විශ්වාස කරනවා මේ වැඩසටහනෙන් හරි පස්සේ මට අවශ්‍ය ඒ වටපිටාව හැදුණා නම් රටට තව දෙයක් කරන්න. ඇයි මේ ක්‍රීඩාවට අපේ මේ රටෙන් ලැබෙන සහයෝගය අපේ ඇයි මෙච්චර අඩු? ඒක ඇතුළු දිශේ සටන් කලා ක්‍රීඩාවක් කියන්නේ ගොඩාක් ඒකට කියන්නේ ඒ විටමින්ස් වලට ගොඩාක් මුදලක් වැය වෙනවා. ඉතින් මම හිතනවා ඒ දේවල් ගැන ස්පෙෂල් හිතලා බලලා අපි වගේ දක්ෂ ක්‍රීඩකයන්ට අවස්ථාවක් ලබා දුන්නා නම් රටට මීටරේ ජයග්‍රහණ ගේන්න ලොකු ශක්තියක් වෙයි කියලා. අපි ගොඩක් චූටි කාලේ දුක් විඳිනනේ අම්මේ. ඒත් අම්මා ගොඩක් උදව් කරා මට මේ ජයග්‍රහණ ලබා ගන්න. ඉපදෙන ඊළඟ ආත්මෙත් මගේ අම්මන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. හොඳයි. ස්තුතියි. ඒ මට දකුණු ආසියානු ක්‍රීඩා උලේ කිලෝග්‍රෑම් 50 තමයි
फाइनल बाउट अंडती बास्ता इंडिया नेपाल बांग्लादेश भूटान ये हम स्ट्रेंथ इन प्लेयर्स हिटी आई थी मम प्लान करा मगे उसे मम कि पणहा मत अवृद्धर मम खणवा हेमदे उदय हवस मंग अदट एक अम्म मम उदय पांद्र नैकेट मैं स्केल नगल तीन बार पोते तम मम तेग हरी बोण गुडाक मम मत दवास वेट पालो सर हाकित मम बार बार ना वेट वेडीला मुणा क्या मे अभी वेट अड़करणी वत्र अपने अपच्यूट प्रमाण वेडी मुखद कैम प्रमाण अड़ी अभी मे स्पोर्ट्स मैन तीर गण योटे ये वस्ताल अंतिम होते गण वत्र गैम पंसी वेडी वेन पुलवा इतोट अपिकोचर कैपिरी कल गी तरंगेट गिम ग्रैम पंसी पड़ना तरंगावली डिस्कालीफाई वेनवा मट गुड़ मंग आदर सह क्रीडावत्ते मगद कराटी वगे स्पोर्ट मंगुड़ा मगे सामगन सह ये गण न्यूट्रिशन पार्ट मगद मे ब्रांड गुड़ा ग्लो मैं यूज करके ब्रांड के थिंग गुड़ा सत्ट मगद अपी लसन तम अपे दक्षता भी मिनस दकी अपे ए दक्ष अपे टैलेंट अपे पर्सनालिटी अपे ए हेमदेम इंप्रूव करो मिनस गुड़ा कपट आदर इतनी मंगे जीवित अरे गण वेरी आहार वेले न्यूट्रिशन प्रमाण अतिरेक गण तेन हम आहार अतिरेक हम तीर्थ मत सुधुनिमे लसन पावचीकरण बोलवा दवस दवस पेहपत्म हमें तीन कॉलेज हमें दवस दवस तरण कॉलेज में आवश्यक पोषण प्रमाण हम तम वयस लसन तीन वयस की එනිසා සිංගුණෝ යාපාවිච්චි කරන කෙනෙක් වෙනවාට වටින බෑග් එකක් හම් වෙනවා ග්ලෝත් එක්ක තව තවත් ලස්සන වෙන ලැබෙන්න තව තවත් ජයග්‍රහණ වලට යන්න ලැබෙන්න ජීවිතේ ඔයාට ඕන කරන තැනට ගිහිල්ලා ඒ ලංකාවේ කොඩිය ලංකාව ලංකා නාමය බබලවන ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා